I need to try it first. Jeewan Chandima 181ක ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරි තරග වටේට සුදුසුකම් ලබන ප්‍රථම තරගකරුවා බවට පත් වෙනවා මේ විදිහට හදවත් සොරාගෙන ගැයුවොත් එහෙම ඉතින් මේ සංගීත සයුරේ ඈතටම පාවෙලා යන්න පුළුවන් වෙයි ජීවන් ශ්‍රියන් මොකද හිතන්නේ අද ඉදිරිපත් කිරීම ගායනය ගැන ඈතටම ජීවන් මේ ගායනා කරපු මට්ටම මේ ලෙවල් එක ඉදිරියට ගායනා කරන්න ඉන්න 13 දෙනාම මේන්ටේන් කරන්න ඕනා. ජීවන්ගේ මේ ගායනය හද්දී මම මහේෂ්ට වෝට් කරපු එක වැරදි. මොකද මේ මට්ටම මම හිතුවට මට ඇති කියලා. හැබැයි මම දැන් හිතනවා මේ තමයි මට්ටම. එතකොට මේ මට්ටමේ ඉතුරු 13 දෙනාම ගායනා කරනවා නම්
අපිට 13 දෙනාම ගෙනියන්න බෑ ෆයිනල්. හැබැයි ජීවන්ට ලැජ්ජ නැතුව කියනවා නම් ෆයිනල් ඉන්න ඕන ජීවන් කියලා. ඒ කියන්නේ අනිත් කට්ටියත් මේ ගානටම ගායනා කරන්න ඕන. දැන් මේ තමයි මට්ටම. මේ විදිහට ගායනා කරනවා නම් ඔබට මට ඔළුව කෙලින් තියාගෙන මේ අපේ වුන් කියලා කියන්න පුළුවන්. මොකද අපි මේ 15 දෙනාටම ආදරෙයි. හැබැයි මේ 15 දෙනාගෙන් 4 දෙනෙක් ජීවන් වගේ ගායනා කරන්න ඕන. එතකොට තමයි ෆයිනල් ගෙනියන්න පුළුවන් වෙන්නේ. Good luck ජීවන්. ජීවන් පහුගිය වතාවේ ගායනා කරාමත් අර අපට දැනෙන අභිමානය ගැන මම කිව්වෙත් ඕකම තමයි. අමල් මොකද හිතන්නේ කණ්ඩායමේ හොඳ අස්සෙක්? කණ්ඩායම කෙසේ වෙතත් සාරංග ජීවන් ඇත්තටම මේ ගීතය තෝරගත් වෙලාවේ මම ඉතාමත් කැමති වුණා. ලස්සන මොකද මාව ඔහු මේ ගීතත් එක්ක අවුරුදු ගානකට පස්සට අරගෙන ගියා. මොකද ඇත්තටම ජීවන් අලුත් ජීවයක් දුන්නයි කියලා ඉවල තමයි හිතෙන්නේ මට මේ ගීතයට. ඒ තරම්ම ඒ තරම්ම ඒ කියන්නේ පුටුවේ ඉන්න අමාරුයි. පුටුවේ ඉන්න අමාරුයි මෙහෙම හෙලවෙනවා. ඒ කියන්නේ ඒක 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 එහෙම කියන්න පුළුවන් කියන්නේ ඇත්තටම ඒක තමයි වැඩේ. ඒක තමයි තිබිය යුතු වැඩේ අනිවාර්යයෙන්ම. ජීවන් වර්ජය වේවා. බොහොම සුසිද. නිරෝෂා මං ජීවන් දක්ෂ කියන එක අපි හැම වෙලෙම අපේ අතින් කියවිලා තියෙනවා. හැබැයි මං අද තමයි මං හොඳටම රසවින්ද කියලා මම හිතන්නේ ජීවන්ව. ඒ තරම් ඒ ගීතය මට රහට දැනුණා. මං හිතනවා ඒ ඔබගේ හඬයි ඔබගේ ඒ ගායනා කරන්න පුළුවන් පරාසය ඇතුලේ ඔබ තෝරගත්තු ගීතය ඒ සියලු දේවල් හරි හරි සම්බන්ධයි. ඒ සියලු දේවල් එක්ක ඒක අනිත් කෙනාටත් ඒක රස විඳින්න පුළුවන්. ඒ නිසා ඒක මං හිතන්නේ මං ඔයා මෙතෙක් ගායනා කරපු ගීත දිහා බැලුවොත් මං වඩාත්ම රස විඳ ගීතය මේක. තනක කරුවේ ඔබගේ විශේෂයෙන් ආයාසයකින් තොරව ඔය විදිහට ගායනා කරද්දි ඒ වගේ පරාසයක ආයාසයකින් තොරවම මේ වගේ පරාසයක මනාපත් ලැබෙනවා ජීවන්. අපි ඒකත් මතක තියාගෙන අපි ඉදිරි තරග වටේදී මුණ ගැසෙමු. ජය වේවා.